දෙමළ කෙනෙක් විතරක් නෙමෙයි තාත්තා. එහෙනම් සිංහල දුබ ක්‍රිකටර්. අද සතුටේ විශේෂයෙන්ම අපි දෙක ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙකුගේ ජීවිත කතාවක් ඇසුරෙන් කරලාද චිත්‍රපටයක් හුඟක් සතුට වෙනවා විශේෂයෙන් මම හිතන්නේ අපිට ලෝක ජයග්‍රහණය කරන්න මූලික වෙච්ච ක්‍රීඩකෙක් තමයි සුබපතනවා ඒ වගේම මම හිතන්නේ අපේ රටේ හැමදෙනාටම බලන්න හොඳ චිත්‍රපටයක් කියලා හැමදෙනාටම ආරාධනා කරනවා මේක බලලා අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජීවිතවල මොන වගේ දේවල් තියෙනවද කියන එක මොකද දෙනෙක් දන්නේ නැහැ ඒක මම හිතන්නේ අද වෙනකොට අපිට ඒක තේරෙනවා ඉතින් මේ වගේ දේවල් චිත්‍රපටයකින් හරි රටේ ප්‍රේක්ෂකයෝ දැනගන්න එක මම හිතන්නේ තාමත් වැදගත්. ඉතින් මම මුරලිට සුබපත. මම හිතන්නේ මුරලිත් එක්ක අවුරුදු ගාණක් ක්‍රීඩා කරා. ඔහුගේ ජීවිතේ ගොඩක් දේවල් අපි දැක්කා මම දැක්කා. මම හිතන්නේ මුරලිගේ ක්‍රිකට් වගේම එයාගේ තිබිච්ච මනුස්සත්වය ඒ වගේම යාළුකම මම හිතන්නේ රටට තිබිච්ච ආදරය
ඒ ඔක්කොම මේ මේ චිත්‍රපටයේ පෙන්වනවා මට ඇත්තම හරි ආඩම්බරයි ක්‍රිකට් කෙනෙක් හැටියට උත් එක සෙල්ලම් කරන්න හම්බු වෙච්ච එකත් ඒ වගේම අපි එකට සෙල්ලම් කරලා මං හිතන්නේ යම් කිසි ජයග්‍රහණයක් අපිට කීර්තියක් අපිට ලංකාවට ලබා දුන්න එකටත් ගැන හරි සතුටු සතුටුයි මං හිතන්නේ සියලු දෙනාම නැරවිය යුතු චිත්‍රපටයක් විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් සහ මං හිතන්නේ ශ්‍රී ලාංකිකයන් හැටියට මං හිතනවා සියලු දෙනාම නැරඹිය යුතු චිත්‍රපටයක් කියලා මං හිතන්නේ ගොඩක් එන්ජොයි කරා මේ ෆිල්ම් එක මගේ ජීවිතේට ගොඩක් සම්බන්ධයි මම ක්‍රිකට් ඒ වගේ මුරලි මාත් එක්ක එක සමකාලීන ක්‍රීඩා කරපු නිසා ඒකත් ගොඩක් දේවල් පෙන්වනවා මට හරි නැවතත් ආයෝජනයක නැවතත් එක දැක්කා වගේ මට තේරුණා මං හිතනවා අපේ අනිකුත් ක්‍රීඩකයන් මෙවැනි දෙයක් කරන්න ඉදිරිපත් වෙන්න ඕනේ කියලා මෙවැනි දෙයක් විතරක් නෙවෙයි මං හිතනවා ඔවුන්ගේ කෘතිය ලියන්න පුළුවන් නම් තරුණ පරපුරටත් ඒ වගේම මාත් එක්ක ක්‍රීඩා කරපු මාගේ හිත මිතුරන් වගේම මගේ නායකයා අනිකුත් ක්‍රීඩකයන්ත් ඒක කරන්න ඕනේ මොකද අපේ වගකීම මං හිතන්නේ අපේ අනාගත පරපුරට පෙන්වන්න මොකද ආපු මේ ගමන කියලා ඉවර වෙලා උගාක් හිතන්නේ මේ ගමන අපිට හරි සුන්දරයි කියලා හැම ක්‍රීඩකයෙක්ම මේ වගේම ක්‍රීඩකයෙක් විතරක් නෙවෙයි හැම පුද්ගලයෙක්ම මම හිතන්නේ කතාවක් තියෙනවා ගමනක් එන්න නම් සමහරක් විට බාධක වලට මුහුණ දෙන්න වෙනවා මම දන්නවා මුරලි අනිවාර්යෙන් හිතපු නොහිතපු බාධක ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මම හිතන්නේ මුහුණ දීලා තියෙනවා ඒක තමයි මම හිතන්නේ මුරලිට අර 96 බොක්සිං ටෙනිස් මැච් එකේ කෝල් කරද්දී මුරලිට ඒක එවැනි ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන් උනේ මම දන්නවා තරුණ කාලේ ඒක ලේසි වුණේ නැහැ අපිට නායකයෙක් හිටියා ඔහු වෙනුවෙන් සටන් කරන්න කණ්ඩායමක් හැටියට ඔහු පිටිපස්සෙන් හිටියා මං කතාවෙන් කොටසක් දැනගන්න ලැබුණා හැබැයි ක්‍රීඩාවෙන් කරන එක්ක තමයි මං හිතන්නේ ජාති ભેද වලින් තොරව ආගම් ભેද වලින් තොරව එකමුතුව අපිට ක්‍රීඩා කරන වාතාවරණයක් හදලා දෙන්නේ කියන්නේ මං හිතන්නේ ඒක මොඩලිට වැටහිලා තියෙනවා මොකද මේ චිත්‍රපටයෙන් මං හිතනවා ඒක කරුණ පරපුරට මේ පණිවිඩයකින් යනවා කියන ඉවරලා මං හිතන්නේ මගේ හැටියට මේක ඉතා වැදගත් චිත්‍රපටයක් වෙනවා මුරලිටත් ස්තුතිවන්ත වෙනවා මුරලිටයි මාදිටයි මං සුභපතනවා ඒ වගේම උන්ගේ දරුවන්ටත් සුභපතනවා සුභ අනාගතයක් වේවායි කියලා ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි කාර්ය ක්‍රිකට් ඉතිහාසයේ තුන දෙකම විශිෂ්ටම විදිහකින් ඒ වගේම ලෝකයේම ක්‍රිකට් ඉතිහාසයේ තව විශිෂ්ට ලෝක වාර්තාවක් කරන ශ්‍රී ලාංකික ප්‍රවසීක ලෙස උපයා මුරලිදරන්ගේ ක්‍රිකට් ජීවිතය සෞගි පුතිල ජීවිත සම්බන්ධ නිර්මාණය වූ මේ 800 කින් චිත්‍රපටයේ නරඹීමෙන් ඔහුගේ ජීවිතය සාර්ථක ජීවිතයක් දක්වා ගලා ගිය ආකාරය වගේම අපි රටේ ජනවර්ගයන් අතර ඇති වූ සමිත ඒවතුලින් පණ්ඩර ලැබතුමගේ ජීවිතය ලාභ ආකාරය සම්බන්ධව ඉතාමත් හොඳ ආදර්ශයක් සමාජයට ලබාගන්න ඒ වගේම අනාගතයේදීත් රජු පුෂ්කරතා මැද ක්‍රීඩා විද්‍යාවක් වෙන උත්සාහයෙන් ඉදිරියට එන අපේ රටේ දූපතුන්ට ඒ වගේ අයට රටේ ආදර්ශයක් වෙනවා අපි සුබපතනවා මේ වගේ විශිෂ්ට රූප වාර්තා වුණා කියලා මේ ජාතික සම්පත මේ මුරලිදරන්ට දෙමාපියන්ට අපි ප්‍රනාම මේ ගෞරව කරන අවස්ථාවක් මේ ජීවිත කතාව ආරම්භය සහ මේ අභියෝග මැද නිර්මාණය සිනමා පටයක් ඒ කියන්නේ අදත් මම මේක මගේ ජීවිත ඇත්ත කතාවක් කියලා නිර්මාණය කරන්න ඉන්දියාවෙන් ඇවිල්ලා ඒගොල්ලන් මට ආදර්ශ කරලා ආවේ මම ඉච්චර කැමති වුණේ නැහැ නමුත් කැමැත්ත දුන්නා මම හිතනවා මේක හොඳටම නිර්මාණය කරලා තියෙනවා ඒ වගේම හොඳටම අරන් තියෙනවා මේක සත්‍ය කතාවක් මම ස්ක්‍රිප්ට් එක හොඳටම කියවලා තියෙනවා ඒ කියවලා බලලා මේක ඇත්ත දේවල් විතර දාන්න කියලා තියෙන නැත්තම් මම කරේ නැහැ ඔක්කොම ඇත්ත දේවල් තියෙන්නේ ඔයගොල්ලන් ආන්න පුළුවන් ප්ලේස් ලගින් උත් එක නම් ප්‍රශ්න කරන්න පුළුවන් මම දුන්නාද කියලා අනිත් මේක ආදර්ශයක් කරලා හැමෝටම ගොඩාක් ප්‍රශ්න එන්න පුළුවන් ඒවලට මුහුණ දෙන්නේ කොහොමද මුහුණ දෙලා ජය ගන්නෙ කොහොමද කියලා ඒගොල්ලන් ජීවිතේ ඉතින් ලංකාවේ ජනතාවට ආරාධනා කරනවා ප්‍රසිද්ධ ජනතාවට ආරාධනා කරන්න මේක බලන්න කියලා අනිවාර්යයෙන්ම මම ආරාධනා කරනවා හැම ජනතාවටම ඇවිල්ලා මේක බලන්න කියලා බලලා මේක සතුටුස වෙන්න ඒ වගේම ආදර්ශයක් ගන්න පුළුවන් චිත්‍රපටයක් ඒක ඇත්ත සිද්ධි තියෙන ඉඳා හැමෝටම ඒගොල්ලන් මානසික තත්ත්වය හරියට තියාගෙන ඒ වගේම එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුරුදු වුණා නම්
ජීවිතේ ජය ගන්න පුළුවන් කියන දේ මම කියන්නේ. ඔව්. ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක්ගේ ජීවිතේ වටා ගෙතුණු පළවෙනි ක්‍රීඩකයෙක් සම්බන්ධයෙන් නිෂ්පාදනය කරපු පළවෙනි චිත්‍රපටය. ඒ සම්බන්ධයෙන් මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? දැන් හැම එකම පළවෙනි පාරක් තියෙන්නේ බෑ. ඉතින් මේක පළවෙනි පාර. ඉදිරියට ගොඩක් අධික චිත්‍රපට ඒ කියලා මම බලාපොරොත්තු වෙනවා. අපේ කාලයයි මේ කාලයයි හරි වෙනස්. ඒ කියන්නේ මේ ජීවිතේ කාලවල වෙනස්. ඒ කාලවල අපි සංසන්දනය කරන්න බෑ. ඒ සංසන්දනය කළා ඒගොල්ලන්ට දොස් කියන්නේ ඒගොල්ලන්ට ට්‍රයි කරන උගක් අමාරු වෙයි. නමුත් මේ වෙලාවේ පොඩ්ඩක් අමාරු වෙලා තියෙන්නේ. කවදාරි දවසකට අපි එහෙම ට්‍රයි කරලා තමයි අපි ජයගත්තේ. මේගොල්ලන්ට කාලයක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. දැන් ඉන්න ක්‍රීඩකයන්ට උදව් කරන්න එහෙම අවස්ථාවක් ලැබුණොත් උදව් කරන්න ඕනේ නැහැ. මොකද හේතුව ඉගෙන ක්‍රිකට් බෝඩ් එකේ හොඳ කෝච්ස්ලා ඉන්නවා. ඔක්කොම ඉන්නවනේ. මේගොල්ලන් බලාගෙන මේගොල්ලන්ගේ ප්‍රශ්න ටික මේගොල්ලන් මොනාරි මගෙන් උදව්වක් ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම කරන්න ලෑස්තියි. සබ්මිට් ප්‍රෙඩිකෂන් එකක් දුන්නත් වෙලකප් එක ගැන ප්‍රෙඩිකෂන් එකක් දෙන්න පුළුවන්ද? ප්‍රෙඩිකෂන් එකක් දෙන්න බෑ මොකෝ. ගිය අවුරුදේ වර්ල්ඩ් කප් එකේ දැක්කොත් අපි තුක්කම නිව්සීලන්තේ නයි කියලා. ලක් එක ඉංග්ලන්ඩ් පැත්තේ දින්නා. ඉතින් ප්‍රෙඩිකෂන් එක මම හිතුවා ඉංගලන්තේ හොඳට ගායි. මේ පළවෙනි මැච් එක බලපුවම තා ලේසියෙන්ම ඉංගලන්තේ ව පරාජය කරා නිව්සීලන්. ඉතින් ඒකෙන් තා අන්ප්‍රෙඩිකටබල් වර්ල්ඩ් කප් එකක් වෙයි කියලා මම හිතනවා. ඉන්දියාවට මොන වගේ chance එකක් තියෙයිද? ඉන්දියාවට තමයි ලොකු chance එකක් තියෙන ඒගොල්ලන්ගේ රටේ ගාන්නේ. ඒගොල්ලන් ටීම් එකත් හොඳයි. ඒ වගේම ගොඩක් දේවල් මේ ගොඩක් දේවල් ඒගොල්ලන්ගේ පැත්තට තියෙන්නේ. ක්‍රවුඩ් එකත් ඒගොල්ලන්ගේ පැත්තට ඉන්නේ. ඒතකොට chance එක වැඩි.